දෝෂණය වංචාව නාාස්ති අක්‍රමිකතා සහ ආකාරක්ෂමතාවේ ගැන රටට ඇත්ත කියන ටෙලිවිශන් ටෙලිවකය දැන්.ෂන්! අද ියන්නේ හාරසිය තිස් පස් වැනි ටෙලිවැැකිය. අපේ රටේ පාලකින් ජනතාව වෙනුවෙන් කළ විශේෂහෝ සාමාන්‍ය කැපකිරීමක් නැහැ කියලා. මේදවස්වල ටෙලිවැකිවලින් අප පෙන්වා දුන්නා. රටේ ජනතාව බස්සකේ දුම්රේ දහදුක් විඳිමින් රැකියාවට එනකොට ඔය ජනතා නියෝජිතයෙන් යැයි කියාගන්න උන්ඳලා. තීරු බදු රහිතවාහනවල සැපට එන යන බව අපතේරුම් කරලා දුන්නා. අද වන විට අපේ රටේ පුරවැසියන්ගේෙන් යම්ප්‍රමාණයක් හැමෝමනෙමෙයි යම් ප්‍රමාණයක් හෝ සක්‍රීිය මිනිසුන් බවට පත්වමින් සිටීම සතුටට කරුණක්. සක්‍රීිය පුරවැසියා කියන්නේ ප්‍රශ්න කරන මනුස්්‍යයාට සක්‍රීිය පුරවැසියා සිය විරෝධය බිය නැතිව නොබියව පල කරනවා. පසුගේ දවසක ඔබට මතකද අර පිටුහතල පොක් බෙද. න්ට ගිය ඇමති නිමල් සිරිපාල්ට වෙච්චිදේනේද. ඔවු ජනතාව විරෝධය පල කලා. පිටු හතලිහේ පොද්දෙකතුනා ගන්ට අයිංසක මිනිසුන් සැතපුම් විශ්සතිය හතලිියහේ ගෙවාගෙන ඇවිත්තිබුණ. අන්තිමට ගමන්වියදම රුපියල්ලට සීයක් වෙනකොට. පිටු හතලිහේ පොද්ෙක තුනේ වටනාකම රුපියල් දෙතුන්සී යයිනේද. ඒනිසා ජනතාව පොද්ගන්න එක පැත්තක තියලා. ඔය ඇමත්තට විරෝධය පළ කරලා යන්ට ගියා. ො නෑනේ මේ තමයි සක්‍රීිය පුරවැසියන් බිහිවීමේ එක් මූලික ලක්ෂණයක්. දැන් දෙවනි එක ඊයේ. ස් චන්ද්‍රසේනටයි උත්තුරු මැද පලාාත් හිටපු ප්‍රාන ඇමති එSMම් රන්ජිට්ටයි ජනතාව හූ සංග්‍රහයක් ලබා දුන්නා නේද. ඒ අර තබුක්තේගමදි තමයි මේ හූ සංග්‍රහය බුක්ති විදින්ට මේ උන්දලට වාසනාව ලැබුණේ. ප්‍රදේශයේ ජලපෙරණයක් ස්ථාපිත කරලා පොඩි කල් ස්පාරක්දාල එලබෙන චන්දයට ජනතාව අන්දන්න පුළුවන්ද කියලා තමයි මේ බලන්ට යන්න ඇත්ත නේද. දැන් ජනතාව අන්දනා කියනෙක හිතන තරම් ලේසිේ.

දගත්ම ප්‍රශ්නය ජලපෙරණය කාගේ සල්ලි වලින්ද මේ තමයි ජනතාවහපු එක ප්‍රශ්ණයක් මේ ජනතාවගේම බදු සල්ලි ආ හරියටම මේ මන්ත්‍රීලාගේ ඇමත්තලගේ මේ අම්මා අපාගේ බූදලයෙන් දෙනවාගේ තමයි ගමට ගිහිල්ල නේද රබාන් ගහල්ල රතිංය පපත්තු කල්ල මල් මාලයෙම දාගෙන නේද පහුගේ කාලය පුරාම එකක දේවල් දුන්නේ දැනු දෙන්ට හදන්නන්නේ හොන්දේ මේතාක් ඔය මන්ත්‍රීලා මැති ඇමතිලා කියෙන් කීදනාද කියට කොත් තමන්ග පෞද්ගලි නින් අම අපපගේ හම්බුණු ධනයෙන් ගමට රට අමක් කරලාතියෙන් නෙනේද. හොඟක් වෙලාවට මන්ත්‍රී ප්‍රතිපාදන කියලා ආං ඒකෙන් හදන දේවල් වලටත් උන්දලාගේ නම්ගම් දාගන්නකනනි කරන්න නේද. මොකක්ද මන්ත්‍රී ප්‍රතිපාදනක කියන්න? ක මත්‍ර ්‍ර පාදන කියන මේ උන්දලගේ අම්මක්පගේ මේ දනේද. නෑ මන්ත්‍රී ප්‍රතිපාදන කියන්නේ මේ රටේ ජනතාවගේ බදු මුදල්. ඒමත් නැත්තං කොහෙන් හෝ රටකින් නයිටිල්ලගත්ත සල්ලි මේ මන්ත්‍රී ප්‍රතිපාදන වලින් ය හදන දේවල්වල ප්‍රමිතිය ගැනතින් අපි තිං යි අමුත්තුවෙන් කියන්ටඕනෙද නේද. ආ ගමේ පාරට තාරදාල හැරතැපැලින් තාර හෝදලා ගලෝලායනවා. පාලමහදල හැරල බල්න්නකොට පාලම ගන්ගේගේහි නේද. මේ තාක රට . ්‍රී ප්‍රතිපාදනවලින් හරියට හරිදේ හරිවිදිට කලානං ඒනං ඉති මේක සුරපුරයා කහෙනං ගම් නිකං තියෙන්ට ඕනි සුරංගනාලෝක වගේ නේද අද ජනතාව සක්‍රීිය පුරවැසියන් ලෙස තේරුම් ගනිමින් ඉන්නවා. මේ මන්ත්‍රීලට මැති ඇමත්තන්ට අනේ බුදුසර් අපේසර් ගමහදන අපේසර් නේද අංඒක වෙනස්වුමින් මේවා සර්ගේ සල්ලිවලින් නෙමයි නේ ද කරන්න කියන තැනට ්‍රශ්න කරන තැනට ජනතාව ඇවිත් ඉන්නවා. අපේ සල්ලි වලින් වැඩ කරන බව පෙන්වන ගමන් ඒවයෙන් තමයි ඔය උන්දලත් උන්දලගේ වටේ ඉන්න පරපෝෂිතය නොතුන් හොරාකාල හැදෙන්න්නේ කියලා දැන් ජනතාව තේරුම් ගනිමින් ඉන්නවා අද තහඩු කෑල්ලට වැසිකිලිපෝචියයට පිටු හතලිය අභ්‍යාස පොතට එහෙ මත් නැත් තම් ජල්ල ෆිල්ටරේට ආත් මේ පාාව දෙන්නේ නැති මිනිස්සුන්ගේ සංඛ්‍යාව ඔව වැඩිවවෙෙන් තිබෙන බව තමයි දක්නට ලැබ. ඒ හරි වැදගත් බුද්දිික සක්‍රිය වැැසියල්ලෙස ඔබෙත් මගෙත යුතුමක් වගක මක්දේ න හැකිතාක් මේ සත්්‍යය ගමේ ගොඩේ ජනතාවට තේරුම් බේරුම් කරලා දෙමු එල් එන්න වැලේ වැල් නැතිව පාපැදික් වත් තිබුණේ නැති ප්‍රාදේශය සබහ පළාත් සබහා පාර්ලිමේන්තු මැති ඇමැත්තලගෙන් මේ මේක අහන්ට ඔහෙලා මේ තරම් ඉක්මනට සුපරී දනවතුන් වුණේ නිදන් හාරලද මැනික්ගරලද හොරා කාලද නැත්තම් තුනම එකට කරලද කියලා හොඳේ ඔවන් ඕක රජුව ප්‍රශ්න ක ටපුළුවන් සාක්‍රිය පුරවැසියකු මුக்கලා අද টেliවැක ඔබට ආරාதනා කරනවා.